අයිබෝන් පුතේ අද අපේ පාඩම ඔයාගේ ඕලෙල් විභාගෙට අත්‍යවශ්‍යම පාඩමක් ජ්‍යාමිතිය කියන කොටස. එතකොට ජ්‍යාමිතිය කියන කොටස හරි බොහෝ දරුවෝ පුතේ හිතනවා ජ්‍යාමිතිය කියන ප්‍රශ්නේ ඕලෙල් විභාගෙදී අතාරින්න ඕනේ මම. මොකද මට ජ්‍යාමිතිය අමාරු. හැබැයි හරියට ඉගෙන ගත්තොත් ජ්‍යාමිතිය කියන කොටස පුතේ අමාරු නෑ. ජ්‍යාමිතිය කියන කොටස හරිම සරලයි. එතකොට ජ්‍යාමිතිය ප්‍රශ්නයක් හදනවා පුතේ එකක් වෘත්ත ජ්‍යාමිතියෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. ඊළඟට තල රූප ජ්‍යාමිතියෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. ලකුණු 20යි. ඊළඟට කෙටි පේපර් එකේ පුතේ අනිවාර්යයෙන්ම ජ්‍යාමිති ආශ්‍රයෙන් ප්‍රශ්න 6ක් හෝ 7ක් එනවා. එතකොට මේ වෘත්ත ජ්‍යාමිතිය කියන මේ මාතෘකාව ගත්තම ඔයාගේ ඕලෙල් විභාගයේ ලකුණු 16ක ගැටලුවක්. සා මේක අත්‍යවශ්‍යම පුතේ ඔයා ඉගෙන ගන්න ඕනේ. ඒතර වෘත්ත ජ්‍යාමිතිය අමාරු නෑ පුතේ. අර සාම්ප්‍රදායිකව කියනවනේ ජ්‍යාමිති අමාරුයි කියලා. සාම්ප්‍රදායික පුතේ දැන් ළමයි ගොළු ඇතුලේ දිනවා ජ්‍යාමිති කියන කොටස මාරම අමාරුයි කියලා. නෑ නෑ ජ්‍යාමිතිය කොටස පුතේ හරිම ලේසි. හරි කම්මැලි නැතුව හදන්න පුළුවන් ගානක් තමයි ජ්‍යාමිතිය කියලා කියන්නේ. පොඩක් හිතන්න ඕනේ නේ. සාමාන්‍ය ගානක් හදන විදියට නෙමෙයි ජ්‍යාමිතිය ගාන පොඩක් හිතන්න ඕනේ. මුලේ වෙහෙසවල නේ පොඩක් හොඳට රූපසටහනක් දිහා බලලා හොඳට විශ්ලේෂණය කරලා ඒ ඇතුලෙන් කරුමු අරගෙන තමයි පුතේ ජ්‍යාමිතිය ගාන හදන්නේ. හරි. එතකොට අපේ මාතෘකා වෘත්ත ජ්‍යාමිතිය. දැන් වෘත්ත ජ්‍යාමිතිය කියලා කියන්නේ වෘත්තයක් ආශ්‍රිතවන් තියෙන ජ්‍යාමිතිය. එතකොට වෘත්ත ජ්‍යාමිතිය කතා කරද්දී වෘත්තයක කොටස් ටික අපි ඉස්සලාම දැනගන්න ඕනේ. එතකොට මෙතන වෘත්තයක කොටස් ටික ඔයා පැහැදිලිව දන්න. රයිට්. මෙතන ඉන්න කේන්ද්‍රය මේ මම රූප සභාවේ කියන්නේ බෝඩ් එක ඇඳලා තියෙන්නේ වෘත්තයක කොටස්. කේන්ද්‍රය හරි මැද. අරය වෙන. ඊළඟට පරිධිය කියන්නේ මේ වටේ තියෙන රවුම්. ජයය වෘත්තය මත ලක්ෂ දෙකක් යා කරන රේඛාව. ඊළඟට කේන්ද්‍රය. කේන්ද්‍රය වෘත්තය හරි මැද. විස්කම්භය. වෘත්තය මත ලක්ෂ දෙකක් යා කරනවා හැබැයි පුතේ යා යන්න ඕනේ කවුරු හරහාද? කේන්ද්‍රය හරහා. එතකොට වෘත්ත ජ්‍යාමිති ආශ්‍රිත ඉදිරි ප්‍රමේයන් කතා කරද්දී ඔයාට පුතේ මේ වෘත්තයක කොටස් ටික අනිවාර්යයෙන්ම පැහැදිලිව පුළුවන් වෙන්න ඕනේ හඳුනගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. මෙතනින් එහාට දැන් අපි යමු පුතේ ඊළඟ පියවරට යමු. දැන් ඔයා වෘත්තයක කොටස් ටික හොඳටම දන්න. හරි. රයිට් පුතේ. දැන් වෘත්තයක කොටස් ටික අපි කතා කරා. වෘත්තයක කොටස් ටික දැන් පැහැදිලිව දන්නවා. ඔතන වෘත්තයක කොටස් ටික දන්නේ නැතුව පාඩම ඉදිරියට යන්න බෑ. දැන් හැබැයි දන්නවා. දැන් පුළුවන් පුතේ අපිට ඉදිරියට යන්න. දැන් අපි කතා කරන්නේ වෘත්තයක ජ්‍යාය ආශ්‍රිත ප්‍රමේයයි. ඒකයි අපේ ප්‍රධාන මාතෘකාව. එතකොට පුතේ වෘත්තයක ජ්‍යාය ආශ්‍රිත ප්‍රමේයන් වල ඉස්සලම අපිට කතා කරන්න තියෙනවා මෙන්න මේ ප්‍රමේයයන්. එතකොට බලන්න ප්‍රමේය සහ දැන් එතකොට වෘත්තයක ජ්‍යාය ආශ්‍රිත ප්‍රමේයයේ ප්‍රමේය සහ විලෝමය ප්‍රමේය කියන්නේ ප්‍රමේය අනිත් පැත්ත. කියන අවස්ථා දෙකම මෙතනදී අපි කතා කරන්නේ. ඉස්සලම් ප්‍රමේය කතා කරලා ඊට පස්සේ ප්‍රමේය විලෝමය කියන්නේ මොකද්ද කියලා බලමු. දැන් විලෝමය කියලා කියන්නේ පුතේ අනික් පැත්ත කියන එකනේ. නේද? විලෝමය කියන්නේ අනික් පැත්ත. රයිට්. මේ තියෙන ප්‍රමේය හරිම සරලයි. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජ්‍යායක මධ්‍ය ලක්ෂයට අඳුරුව ලබන සරල රේඛාව ජ්‍යායට ලම්බ වේ. ඔය විදිහ එක දිගට කියාගෙන යනකොට ඔක අපැහැදිලි. රූප සටහන ඇසුරෙන් අපි ඔබ තේරුම් ගන්නවා. බලන්න. වෘත්තයක කේන්ද්‍රයේ සිට මෙන්න මේ රූප සටහන. කේන්ද්‍රය ඕ වඩෙන් කේන්ද්‍රයේ සිට ජ්‍යායක මධ්‍ය ලක්ෂයට පුතේ ජ්‍යායක් තියෙනවා xy කියලා. ඒතකොට මේ xy ජ්‍යායේ මධ්‍ය ලක්ෂය තමයි b වෙන්නේ. ඒතකොට මෙයා කොහොමද මධ්‍ය ලක්ෂය කියලා ඔයා හඳුනගන්නේ? බලන්න පුතේ වාට මේ රූප සටහනේ දීලා තියෙනවා by සමාන වෙනවා xb ට කියලා. එහෙනම් දැන් බලන්න නැවත වාරයක් වෘත්තයක කේන්ද්‍රය ඕ කේන්ද්‍රයේ සිට ජ්‍යායේ මධ්‍ය ලක්ෂයට අඳුර ලබන සරල රේඛාව කෝ එක මේ තියෙන්නේ. වෘත්තයක කේන්ද්‍රයේ සිට ජ්‍යාය මධ්‍ය ලක්ෂයට අඳින සරල රේඛාව තමයි මේ තියෙන්නේ. හරිනේ. xy කියන්නේ ජ්‍යාය, ජ්‍යාය මධ්‍ය ලක්ෂයේ b, කේන්ද්‍රය o. මේ දැන් ඔයාලට පේනවා කේන්ද්‍රයයි ජ්‍යාය මධ්‍ය ලක්ෂයේ වෙච්ච b කියන දෙන්න දැන් යා කරලා ob කියලා රේඛාවක් ඇවිල්ලා තියෙනවා. ඒක තමයි පුතේ ජ්‍යායක මධ්‍ය ලක්ෂයට අඳුර ලබන සරල රේඛාව. මෙන්න මෙහෙම ඇඳලා පස්සේ මොකක් වෙනවා කියලාද ප්‍රමේයය කියන්නේ. එන්නේ එහෙම අඳින සරල රේඛාව ජ්‍යායට ලම්බ වෙනවා කියන්නේ. එහෙනම් පුතේ දැන් අපි ඇඳපු සරල රේඛාව OB නේ. එහෙනම් මේ ප්‍රමේයය කියන විදිහට OB ලම්බක වෙන්න ඕනි XY ට. ඒතකොට ලම්බක වෙනවා කියලා කියන්නේ අපි දන්නවා පුතේ මෙතන අංශක 90ක් වෙන්න ඕන. දැන් බලන්න OB ලම්බකයි කාටද? XY ට. ඒකලා අපි ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. OB ලම්බකයි කාටද පුතේ? XY ට. පැහැදිලි. එතකොට ප්‍රමේයෙන් කියන්නේ මොකක්ද? ප්‍රමේයෙන් කියන්නේ මේ සරල රේඛාව ජ්‍යායට ලම්බක වෙනවා කියන එක. පැහැදිලි. දැන් ප්‍රමේයෙන් කියන්නේ මොකක්ද? අඳින ලබන සරල රේඛාව නැත්නම් වෘත්තයේ කේන්ද්‍රය ජ්‍යායේ මධ්‍ය ලක්ෂයයි යා කරලා අඳින රේඛාව ජ්‍යායට ලම්බකයි කියලා තමයි ප්‍රමේයෙන් කියන්නේ. ඒක හොඳටම අපිට තියාගන්න.
ඊළඟට ප්‍රමේය විලෝමයට ගියාම අපි බලමු ප්‍රමේයයේ විලෝමයේදී මොකද්ද කියන්නේ කියලා. දැන් රූප සටහනෙන් දැන් ඔයාලට ඒක හඳුනා ගන්න පුළුවන්. දැන් මෙතන අංශක 90යි කියන එක අපි යන්නේ අවසානයට. ප්‍රමේය කියලා අවබෝධ කරගෙන අපේ නිගමනය වුණා මේ අංශක 90යි කියලා. ඒක අපි අවසානයට ඇන්දේ. හැබැයි මෙතන බලන්න මේ රූප සටහන හොඳට අධ්‍යයනය කළ පුතේවට පේනවා. මෙන්න මෙයා ලම්බකයක් කියලා කලින්ම දීලා තියෙනවා. මෙයා ලම්බකයක් කියලා කලින්ම දීලා තියෙනවා. හැබැයි xy කියන ජායේ මධ්‍ය ලක්ෂයේ b කියලා අපිට දීලා නැහැ. xy ජායේ මධ්‍ය ලක්ෂයේ b කියලා අපිට දීලා තියෙනවා නම් මෙන්න මේ විදිහට මේ පුතේ දීලා තියෙන්නේ බෑ. xb = dy කියලා දීලා නැහැනේ. එහෙනම් විලෝමයේදී හංගන්නේ මොකක්ද? විලෝමයේදී හංගන්නේ මොකක්ද? මේ ජයය සමච්ඡේදනය වෙනවා කියන එක විලෝමයේදී හංගනවා. නේද? විලෝමයේදී මේ ජයය සමච්ඡේදනය වෙනවා. සමච්ඡේදනය වෙනවා කියන්නේ මොකක්ද? සමසේ ඡේදනය වෙනවා. ඒක පුතේ විලෝමයේදී හංගනවා. right හැබැයි මෙතන දිහා ගන්නෙ මොකද්ද ප්‍රමේය දිහා ගන්නෙ මෙන්න මෙතන හැදෙන කෝණය අංශක 90යි නැත්තම් මෙයා ලම්බකයක් කියලා පැහැදිලි right දැන් අපි බලමු මෙතන විලෝමය කොහොමද කතා කරන්නේ කියලා වෘත්තයක කේන්ද්‍රය සහ මොකක්ද වෘත්තයක කේන්ද්‍රයේ සිට ජ්‍යායට අඳුරු ලබන ලම්බකය මේ ඇඳලා තියෙන්නේ වෘත්තයේ කේන්ද්‍රයේ සිට ජ්‍යායට අඳුරු ලබන ලම්බකයෙන් ජ්‍යාය මොකක්ද වෙන්නේ සමච්ඡේදනය වෙනවා කේන්ද්‍රයක ඉඳලා ජයයට ලම්බකයක් ඇන්දොත් අනිවාර්යයෙන්ම ජයය සමච්ඡේදනය වෙන්න ඕනේ කියන එක තමයි පුතේ විලෝම ප්‍රමේයය කියන්නේ. එහෙනම් අපිට මෙතනින් දැන් දත්තයක් ගන්න පුළුවන්. කේන්ද්‍රයේ ඉඳලා ජයයට මෙන්න පුතා ලම්බකයක් ඇඳලා තියෙනවා. එහෙනම් xy කියන මේ ජයය මොකක් වෙනවද? සමච්ඡේදනය වෙන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙන්න මේ කොටසට දරුවෝ මේ කොටස සමාන වෙන්න ඕනේ. හරි. දැන් ඔයාලට ප්‍රමේය සහ ප්‍රමේය විලෝමය කියන එක පැහැදිලි. ප්‍රමේයයි ප්‍රමේය විලෝමය කියන එක දැන් ඔයාලට පැහැදිලි. ඊළඟට අපි බලමු ඔයාගේ විභාගෙදී කෙටි ප්‍රශ්න 25 ඇතුලේ එන ගැටලුවක් මෙතනදි මම පෙන්වන්න සරලව. පුතේ මෙන්න මේක බලන්න. මේ රූප සටහනෙන් මම ගානක් හදමු. මෙහෙම දෙනවා. OB සමානයි මම බලන්න. OB සමානයි සෙන්ටිමීටර් 3යි. right XY සමානයි සෙන්ටිමීටර් 10යි. නැහ අපි දන්න සෙන්ටිමීටර් 8යි කියලා සෙන්ටිමීටර් 8යි. නම් සෙන්ටිමීටර් 8යි නම් වෘත්තයේ අරය සොයන්න කියලා දෙනවා. වෘත්තයේ අරය හොයන්න කියලා දෙනවා. එතකොට පුතේ කොහොමද අරය හොයන්නේ? වෘත්තයේ අරය හොයන්නේ කොහොමද? බලන්න පුතේ දැන් මේ දීලා තියෙන දත්ත ටික අපි ලකුණු කරමු. OP සෙන්ටිමීටර් 3යි. හරි ලකුණු කරා. XY 8යි. XY 8යි කියලා දීලා තියෙනවා. එතකොට බලන්න xy කියන්නේ මොකක්ද xy කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ ජයය. හැබැයි මේ සම්පූර්ණ ජයය පුතේ මෙන්න මේ මොකද වෘත්තයේ කේන්ද්‍රයට ඉඳලා ජයයට ඇඳලා තියෙන පුතේ ලම්බකයක්. එතකොට මේ ජයය මොකක්ද වෙන්න ඕනේ? සමච්ඡේදනය වෙන්න ඕනේ. එහෙනම් මේ සම්පූර්ණ xy ජයය 8යි නම් අපි දන්නවා මේ කොටස සෙන්ටිමීටර් 4යි මේ කොටස සෙන්ටිමීටර් 4යි. හරිනේ. එතකොට පුතේ අපිට හොයන්න කියන්නේ අරය. දැන් මේකේ අරයක් පේන්නවත් නැහැ. එහෙනම් අපි පුතේ ගණිතයේදී අපිට අවශ්‍ය තැන් වල අපිට නිර්මාණ කරගන්න පුළුවන්. එතකොට මෙතනදී අපි නිර්මාණයක් කරගන්නවා. මොකද්ද කරන්නේ? අරයක් ඇඳ ගන්නවා. එතකොට අරයක් ඇඳ ගන්නවා කියලා පුතේ අපිට වැඩක්. දැන් අපි මේ ගැටලුවට උත්තරය හොයන්න උදව් වෙන විදිහට හැබැයි අපි අරය ඇඳ ගන්න. නැත්නම් ඔය අරය මෙහින්නේ මෙහෙම ඇඳලා වැඩක් තියෙනවද මේකේ? අරය මෙහෙම ඇඳ කියලා පුතේ මේ අරය දිග හොයන්න පුළුවන්ද අපි? බෑ. ඒක තීරමක් නෑ. තීරමක් ගැති වැඩ කරන්න එපා. එහෙනම් අපි කරන්නේ අපිට උදව්වක් වෙන විදිහට අපිට මේ ගැටලුවට උත්තරේ හොයාගන්න පුළුවන් විදිහට අරය අඳිනවා. එහෙනම් අපි අරය අඳින්නේ මෙන්න මේ විදිහට. බලන්න මේ අරය ඇඳලා පස්සේ මොකද වෙන්නේ කියලා. ඔයාට පේනවා XOB කියලා පුතේ මෙතන ත්‍රිකෝණයක් හැදෙනවා. ඒක නිකන් ත්‍රිකෝණයක් නෙවෙයි. මේ කෝණය 90 නะ මේ කෝණයත් 90යි. මේක ඍජු කෝණීය ත්‍රිකෝණයක්. එහෙනම් ඍජු කෝණී මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණය පුතේ පාද දෙකක දිග දන්නෝ මේ පාදයේ 3යි මේ පාදයේ 4යි. එහෙනම් පුතේ OX කියන්නේ අරය. ඒ වගේම OX කියන්නේ මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය. එහෙනම් මේ කර්ණය ධුව කියන්නේ අපිට ලැබෙන්නේ මේ වෘත්තයේ මොකක්ද? අරය. එහෙනම් ඍජු කෝණී ත්‍රිකෝණයක පාද දෙකක දිග දන්නවා නම් ඉතුරු පාදයේ දිග වෙන්න පුළුවන් පයිතගරස් සම්බන්ධය. මොකද්ද පයිතගරස් සම්බන්ධය? සරලව කර්ණයේ වර්ගය සමානයි ඉතුරු පාද දෙකේ වර්ගවල එකට. දැන් මෙතන කර්ණයේ දිග දන්නේ නැහැ. එහෙනම් අපි යාගේ නම ලියමු. මොකද්ද OX? කර්ණයේ වර්ගය. ඒ නිසා වර්ගයක් දෙන්න. සමානයි ඉතුරු පාද දෙකේ වර්ගවල එකතුව. ඉතුරු පාද කියන්නේ පුතේ මෙන්න මේ දෙන්න. එකෙක් සෙන්ටිමීටර් 3යි. එහෙනම් 3ේ වර්ගය එකතු කිරීම එකෙක් සෙන්ටිමීටර් 4යි. ඒ නිසා 4ේ වර්ගය. සුළු කරමු OX වර්ගය සමානයි 3ේ වර්ගය 9යි.
हतरे वर्गीय दास ओ एक्स वर्गीय समान नमे दास वर्गी वक्र वर्ग मूल ओ एक्स विशिपाह वर्ग मूल ओ एक्स समान सेंटीमीटर इवे पहाय सेंटीमीटर पहाय मेन्न मे आश्रय गेरल वक्तमे अनिवार्य मागे ओलेली भागटे प्रश्न निर्माण बल विशाल एक महाचापे 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 विशालचापे देखलवर मेन्नमेंचापे देखलवर मम आकर ओट मेन मे तोटे आकर मे तोटे आकर මෙන්න මේ කේන්ද්‍රයට එතකොට අපිට ආව පුතේ මෙන්න මෙතන AOC කියලා කේන්ද්‍රාවත කෝණයක් මෙතෙන්ට එන්න දැන් මෙතන කරලා තියෙන පුතේ සුළු ചാපය අමතක කරලා තියෙන ABC නැතුව ABC අමතක කරලා මෙන්න මේ මහා ചാපයේ දෙකලවර අරන් තියෙන. එතකොට අර දෙරනවා සුළු ചാපයේ දෙකලවරත් මෙයාම තමයි. මහා ചാපයේ දෙකලවරත් මෙයාම තමයි. හැබැයි වෙනස් වෙන්නේ නැහැ. දැන් මෙතන සුළු ചാපයේ දෙකලවර මෙතනට යා කරපුවම හැදුනේ මෙන්න මේ කෝණය. හැබැයි මහා ചാපයේ දෙකලවර කේන්ද්‍රයට යා කරපුවම හැදෙන්නේ මෙන්න මේ කෝණය. පැහැදිලිද? එතකොට මහා ചാපයේ දෙකලවර කේන්ද්‍රයට යා කරපුවම හැදෙන්නේ පරාවර්ත කෝණයක් කියන එක ඔයා මතක තියාගන්න. පරාවර්ත කෝණයක් කියන අංශක 180 වඩා විශාල වෙනවා. එතකොට මහා ചാපයේ දෙකලවර කේන්ද්‍රයට යා කරපුවම හැදෙන්නේ පරාවර්ත කෝණයක්. පැහැදිලිද? එහෙනම් සුළු ചാපයෙන් කේන්ද්‍රය මත හදන්නේ සුළු කෝණයක්. महाचापे महाचापेन्द्रियमतापात තව අවස්ථාවක් තියෙනවා පුතේ මොකක්ද වෘත්තය මත ආපාතිත කෝණ වෘත්තය මත ආපාතිත කෝණ කියලා කියද්දී දැන් බලන්න AC කියන සුළු ചാපය දැන් අපි දන්නවා සුළු ചാපවන් විස්තර කරන්න යන්නේ නැහැ දැන් ඉගෙන ගත්තනේ එතන AC කියන මේ සුළු ചാපයේ දෙකලවර යා කරලා තියෙනවා පුතේ වෘත්තය මත PP කියන ලක්ෂයකට
එතකොට බලන්න සුළු ඡාපයේ යා කරන්නේ මහා ඡාපයේ ලක්ෂයකට. පැහැදිලි? AC ABC සුළු ඡාපයේ වෙද්දී මෙන්න මේ කොටස මහා ඡාපය කියලා ඔයාලට පේනවනේ දරුවෝ. නේද? එතකොට සුළු ඡාපයෙන් වෘත්තය මත ආපාතිත කෝණය හදද්දී සුළු ඡාපයේ දෙකලවර යා කරන්නේ මහා ඡාපයේ පිහිටි ලක්ෂයකට. එතකොට මහා ඡාපයේ තියෙනවා P කියලා ලක්ෂයක්. AC කියන සුළු ඡාපයේ දෙකලවර යා කරන ප්‍රතිපීඨ. එතකොට මෙන්න මෙතන හැදෙනවා කෝණයක්. මේ කෝණයට කියනවා වෘත්තය මත ආපාතිත කෝණ කියලා. පැහැදිලිද? වෘත්තය මත නැත්නම් පරිධිය මත ආපාතිත කෝණ කියලා කියනවා. එතකොට මේ පරිධිය මත ආපාතිත මේ කෝණය හැදුවේ සුළු ඡාපයේ දෙකලවර යා කරලා. හරි? එතකොට සුළු ඡාපයේ දෙකලවර නම් යා කරන්නේ සුළු ඡාපයේ දෙකලවර අනිවාර්යයෙන් යා කරන්න ඕනි මහා ඡාපයේ පිහිටි ලක්ෂයකට. පැහැදිලි? සුළු ඡාපය නම් යා කරන්න ඕනි මහා ඡාපයේ පිහිටි ලක්ෂයකට. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනි වෘත්තයක කේන්ද්‍රය එකයි තියෙන්නේ. හැබැයි පුතේ මෙන්න මේ මහා ඡාපයේ මත ලක්ෂ ඕනි තරම් තියෙන්න පුළුවන්. මම ලකුණු කරන්නම් මේ. මෙතන මෙයා Q තව ලක්ෂයක් ඉස්සෙන් තව ලක්ෂයක් ඒ තියෙන පුළුවන් මෙතන තව ලක්ෂයක් තියෙනවා. එතකොට මේ අපි සැලකුවේ සුළු ඡාපයේ හින්දා එතකොට අපි සැලකන්නේ මහා ඡාපයේ දින ලක්ෂ. එතකොට බලන්න මට මේ සුළු ඡාපයේ දෙකලවර මෙන්න මේ ඕනම ලක්ෂයකට දරුව යා කරන්න පුළුවන්. ඔන්න බලන්න. ඕනි. එතකොට තව එක කෝණයක් හැදෙනවා. මොකක්ද? වෘත්තය මත ආපාතිත කෝණය. දැන් ආයි මෙන්න මේ දෙකලවර මට මෙයාලා යා කරන්න පුළුවන්. මෙන්න තව කෝණයක් හැදුණා. Aට යා කරන්නත් පුළුවන්. තව කෝණයක් හැදුණා. Bට යා කරන්නත් පුළුවන්. තව කෝණයක්. එතකොට ඔයාට තේරෙනවා වෘත්තය මත ආපාතිත කෝණ ඕනි තරම් තියෙන්න පුළුවන්. පුතේ හැබැයි කේන්ද්‍ර තියෙන එකයි කේන්ද්‍ර මත ආපාතිත කෝණ එකයි. පැහැදිලි. එතකොට දැන් බලන්න පුතේ දැන් මෙතන ඔයාලට පැහැදිලි. එහෙනම් ඔයාලා තේරුම් ගන්න සුළු ඡාපයක් නම් ඇඳෙන්නේ මහා ඡාපයේ තමයි කෝණ ටික ඇඳෙන්නේ. මෙතෙන්ද දැන් මේ පුතේ AC කියන දැන් ඇරන් තියෙන්නේ මේ මහා ඡාපයේ දෙකලවර. මෙන්න මේ මහා ඡාපයේ දෙකලවර තමයි දැන් යා කරලා තියෙන්නේ B කියන වෘත්තය මත පිහිටි ලක්ෂයකට. ඔයාට පේනවා මහා ඡාපය නිසා මෙන්න මේ ලක්ෂය තියෙන්නේ සුළු ඡාපයේ මත. එහෙනම් මේ B කියන ලක්ෂය ලකුණු කරලා තියෙන්නේ පුතේ සුළු ඡාපයේ මත. පේනවද? එතකොට මෙන්න AC දෙකලවර නැත්නම් මහා ඡාපයේ දෙකලවර යා කරලා තියෙනවා පුතේ වෘත්තය මත බීඩී බී කියන ලක්ෂයකට. එතකොට මෙතන හැදෙනවා කෝණයක්. මේකටත් කියනවා මොකද්ද පුතේ? වෘත්තය මත ආපාතිත කෝණයක්. එතකොට මෙන්න මේ කතාව මෙතෙන්ට අසාධාරණයි. මෙතන මෙන්න මේ වගේ කෝණ පුතේ. හරි කෝණි තරම් ලක්ෂ තියන්න පුළුවන් අපිට සුළු ඡාපයේ මත. ඒ නිසා මේවා කෝණි තරම් අපිට අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට. එතනත් එකක් අඳිනවා. එතනත් එකක් අඳිනවා මේ විදිහට අඳින්න පුළුවන්. දැන් පුතේ පැහැදිලි වෘත්තයක කෝණ කියන මාතෘකාව යටතේ කේන්ද්‍රය මත ආපාතිත කෝණයයි වෘත්තය මත ආපාතිත කෝණයයි කියන එක දැන් ඔයාට පැහැදිලි ඇති. එතකොට කේන්ද්‍රය මත හදනවා සුළු ඡාපයෙන් හදනවා නම් සුළු කෝණයක්, මහා ඡාපයෙන් හදනවා නම් පරාවර්ත කෝණයක්, කේන්ද්‍රය මත ආපාතිත කෝණ එකයි. හැබැයි වෘත්තය මත ආපාතිත කෝණ කතා කරද්දී වෘත්තය මත සුළු ඡාපයෙන් හදනවා නම් මහා ඡාපය මත තමයි කෝණ හැදෙන්නේ. එතකොට ඒ කෝණ ගන්න උදේ රාශියක් තියෙන්න පුළුවන්. ඒයි මහා ඡාපය මත ලක්ෂ ගණනාවක් තිබිය හැකි. මෙතනත් එහෙමයි. මෙතන මහා ඡාපයෙන් හදනවා නම් සුළු ඡාපය මත තමයි කෝණ නිර්මාණය වෙන්නේ. කතරෝණේ සුළු ඡාපය මත කෝණ එකක් නෙමෙයි ගණනාවක් තියෙන්න පුළුවන්. එහෙනම් පුතේ මේ අවස්ථාව ඔයාට පැහැදිලි ඇති. ප්‍රමේයට යන්න කලින් මෙන්න මේ අවස්ථාව දැන් ඔයාගේ මතකයේ තියෙන්න ඕනේ. අපි යමු වෘත්තයක ආපාතිත කෝණ. වෘත්තයක කේන්ද්‍රය මත ආපාතිත කෝණය කියන්නේ මොනවද? පරිධිය මත ආපාතිත කෝණය කියන්නේ මොනවද කියන එක දැන් අපි ඉගෙන ගත්තා. දැන් අපි කතා කරන්න යන්නේ ඒ සම්බන්ධයෙන් ප්‍රමේය. ඒ සම්බන්ධයෙන් ප්‍රමේය අතිශයින් වැදගත් පුතේ. ඔයාගේ ඕලෙල් විභාගයේ ගැටලුවට ඔයා පිළිතුරු සපයද්දී ප්‍රමේය. පුතේ බලන්න දැන් මෙතන. දැන් මේ රූප සහ බලද්දී මම පුතේ AC ඡාපය මගේ සුළු ඡාපය මගේ මෙන්න මෙයා ගත්තොත් මේ තියෙන කේන්ද්‍රය ආපාතිත කෝණය. ඊවසේ පුතේ AC කියන මේ සුළු ඡාපයේ දෙකලවරම යා කරලා තිනවා පුතේ වෘත්තය මත පිහිටි ලක්ෂයකට. ඒ ලක්ෂය P කියලා ගත්තොත් ඔන්න P ලක්ෂයට යා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කෝණ දෙක අතර පැහැදිලි සම්බන්ධකමක් තියෙනවා පුතේ. එතකොට මෙන්න මේ කෝණ දෙක අතරදී සම්බන්ධකම තමයි ප්‍රමේයීදි කතා කරන්නේ. හරි. එතකොට ප්‍රමේය තමයි කේන්ද්‍රය මත ආපාතිත කෝණයයි වෘත්තය මත ආපාතිත කෝණයයි කියන දෙන්නම සම්බන්ධ කරලා ප්‍රමේයයක් ගොඩනැගිලා තියෙනවා. හරිම සරල ප්‍රමේයක් තමයි තියෙන්නේ මේ තියෙන පුතේ. වෘත්ත ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතිත කෝණය. ඒ කියන්නේ මෙන්න මේ කේන්ද්‍රය මත හදන මේ කෝණය වෘත්තයේ ඉදිරි කොටස මත ආපාතිත කෝණය මෙන්.
इतनी कोट समता आपात जो कोने के ने मेन्न में आवागे की गुनिया तो बुदे देखुनिया के नाम मेन्न में आपुते मेन्न में आवागे देखुनिया कुदा रहेगा तो संख्या वादार वाले मु में आपुते हाथ लिहाई नाम राइट में आगे ये द ये मम्मी आटा दान नंगो पनाही के ला में आप पनाही नाम में आगे ये द बुदे सी है योग तमें सरल बता केंद्र मता आपात जो कोने इतनी कोट समता आपात जो कोने मेन्न गुनिया में आवागे देखुनिया तमें में विशाल साधारण मेरा महाचापेन्द्रियवर्त को महाचापे केंद्रीय मता आपातित कोने वृत्तीय मता आपातित कोने में दिगुने के किने के मेतन रस साधारण डेम मेतन केंद्रीय मता आपातित कोने में आ परावर्तक कोण वृत्तीय मता आपातित कोने में आ बुद्धित है न देखा कोई निकाल गड़ा पड़ता क्यों ना वह प्रमेय साधारण इतना न में आ देसी आय के ला दीला दिनों के ला कहूँ तो देसी है वृत्तीय मता आपातित कोने तो देसी है न केंद्रीय मता आपातित कोने देसी है परावर्तक कोने अग्नि इना में आ देसी है ना बुद्धि में आ तमें वृत्तीय मता आपातित कोने इना देसी एन भाग है में आ गिर देसी है केंद्रीय मता आपातित कोने वृत्तीय मता आपातित कोने में देखुने की पहली तो इतना कोड़ बुद्धि वृत्तीय का कोण संबंध है वैद्यकात्म रूप में तमें में का अरे अनिवार्य लाख में दहाई कर लो हादा देवुर्त ज्यामिति मिन्न में कोटसंग अनिवार्य में तीय नवाम माय ऐसा मैं अवस्था देखो उन्हें माता का त्याग न केंद्र आपातित कोने इतने कोट समता आपातित कोने में देखने को बुद्धि मैं कबूर्त चत उर्त एक ऐसा उर्त ज्यामिति वाला अरे अनिवार्य प्रमेय आक राइट फिर देखते हैं दंगवारों के तेरे न ऐसे अब यामु इस तरह दिन प्रमेय अंगे न कथा करामन दरुन इलागट अपे दंग अपे कथा करने उर्त ज्यामिति के न मात्र का दे इलागट अपे वैधगत में उर्त एक कोण विशेष अत्यनाई वो एकम खंडे कोण के लगे अनुते එකම ඛණ්ඩයේ කෝණ එතකොට දරුවෝ ඔයා දන්නවනේ වෘත්ත ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියන්නේ ඔක මොකක්ද කියන කාරණය වෘත්ත ඛණ්ඩයක් කියලා කියන්නේ වෘත්තයකින් කොටසක් කියන එක වෘත්ත ඛණ්ඩයක් කියන්නේ පුතේ වෘත්තයකින් කොටසක් කියන එක නේද එතකොට වෘත්ත ඛණ්ඩයක් කියන්නේ වෘත්තයකින් කොටසක් කියලා අපිට පැහැදිලි එතකොට වෘත්තය වෘත්ත ඛණ්ඩ අඳින්න පුළුවන් විවිධ ආකාර තියෙනවා පුතේ හරි අපි දන්නවනේ වෘත්ත කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කොටසක් තියෙනවා මේ වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කොටසක් තියෙනවා එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ වෙන්නේ පුතේ මේ වෘත්තයේ කේන්ද්‍රයෙන් කේන්ද්‍රයෙන් සහ අරයන් දෙකකින් වෙන් වූ කොටසට අපි කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. එතකොට මෙන්න මේ වගේ දෙයකට ජ්‍යායකින් වෙන්නවන ජ්‍යායකින් කොටසක් වෙන්න වෙනවනම් ජ්‍යායකින් කොටසක් වෙන්න වෙනවනම් ජ්‍යායකින් කොටසක් වෙන්න වෙනවනම් අපි කියනවා පුතේ මොකද්ද වෘත්ත ඛණ්ඩයක් කියලා.
मेन मेतन मेतन सुलू चापयाकती है बला मेतन ए बी के सुलू चापयाकती है मेन मे सुलू चापेन पुते मे सुलू चापे देखल वरतम ए बी के ए वली आलमेला बी वली मे सुलू चापे अवसान इतना बला मेन मे सुलू चापे देखल वर या कर लीना पुते महाचापे पीटी पी क्यू आर एस टी की लक्ष्य पहाट बला ए आकल दिनो पीट बी आकल दिनो पीट इतना मे कोने दिल तीन इला ए आकल दिनो क्यूट बी आकल दिनो क्यूट तर मे कोने दिल तीन ए वक्त मत मे कोने मे कोने मे कोने की मे को दिल तीन मेरे बल इतना मेन तीन वृत चापे मगिन दंगे वृत चापे ए बी मे सुल चापे वृत चापे मगिन वृते इतरी चाप कोट समत ऐना सुलू चापे ना दी इतनी चाप को महाचापे मे दी लुकट दिन चापे तम महाचापे की इतनी चाप को मत आपातित सीलूम को मंडे को बड़ा मे सुलू चापे मगेन महाचापे मत आपातित कोन इकाधिकहाती है ये पहाट मापी की एक मंडे कोन ऐसा एक मंडे कोन राशि अक्ति पुलवांग ऐना सुलू चापे दिने सुनु चापे इकम खंडे को दिदी इकम खंडे को आपातने विन्नी महा चापे मत मेन महाचापे दिन वस्तु मे महाचापे देखलवर की अन्न ए सह बी इतना मे महाचापे देखलवर सुनु चापे पी सह की वर्ड आकर दिन पी सह की वर्ड आकर दिन है मेतना थे इकम खंडे को देखा मे आ सह मे इन मे को आई मे कोने एक मकंडे को मेन मे महाचापे एसीबी महाचापे देखलवर अरे सुलु चापे मत पीहिटी पी सह क्यू लक्ष्य वटे आकर एक मकंडे कोन अपने उदाहरण बेहदली एक मकंडे कोन हेदिन अवस्था देखा तीन मुखद मेन मे महाचापे हेदिन अवस्था सह सुलु चापे हेदिन अवस्था එතකොට මේ කෝණය y නම් පුතේ හරි මේ කෝණයත් y ඇයි එකම කණ්ඩේ කෝණ සමාන හින්දා එකම කණ්ඩේ කෝණ සමාන හින්දා පැහැදිලිද එතකොට මොදේ මම හිතනවා දැන් එකම කණ්ඩේ කෝණවල මෙන්න මේ ප්‍රමේය පුතේ වෘත්තයක එකම කණ්ඩේ කෝණ සමාන වේ කියන අවස්ථාව ඔයාලට පැහැදිලි එතකොට පුතේ එකම කණ්ඩේ කෝණ අවස්ථා දෙකයි මෙන්න මේ අවස්ථා ඒක අවස්ථාව සහ අංක දෙක අවස්ථා मिथन है दिला दीने महाचापे मिथन है दिला दीने सुलु चापे हरि इतर सुलु चापे हदने महाचापे मगिन वृत्ते के इंद्रे मत मत आपात एक मकंडे को मिथन सुलु चापे मगिन वृत्ते मत आपात एक मकंडे को मामिता बोले मेरी वाट पहले दिया थी केला मेन में हर में प्रमेय आंटिक वाग ओले विभागे अनिवार्य गैटल वर्ट बोले अदाल अभी हम बोते इरंग प्रमेय कथा करा अर्धवृत्ते कोने मतगति आगे विष्कंबे देखल वृत्ते मत पीटी
लक्ष्य कटे आऊना मेहदीन अर्धवृत्ते कोण इतने मे पे तब अर्धवृत्ते कोण कंधा उन्न वृत्ति आत्मत लक्ष्य आगती मित्र पी के अन्ना अभी करा मेदेन आकर मिन्ने आकर इतना मित्र है कोण आकते मैं अर्धवृत्ते कोण आक विष्कंबे देखलवर वृत्ते मत पीटे लक्ष्य आकराट पस्ते अर्धवृत्ते कोण है हेम है अर्धवृत्ते कोण ऋजु कोण बावट पत्ते हेम अंशकानुवे कोण बावट पत्ते हरने दुते मम हित मेडि बाट तेरे हर पुते वृत्त ज्यामित आश्रित पल वीडियो अप्यादित इवर करना එතකොට වෘත්ත ජ්‍යාමිතිය ආශ්‍රිත පළවෙනි වීඩියෝ එකෙන් අපි දැන් කතා කරා වෘත්තයක් කොටස් ටික හඳුනාගත්තා ඊළඟ වෘත්තයක ජ්‍යාය ආශ්‍රිත ප්‍රමේය ඉගෙන ගත්තා ඊළඟට පුතේ කේන්ද්‍රය ආපාදිත කෝණය ඉගෙන ගත්තා වෘත්තයේ ඉතුරු කොටස මත ආපාදිත කෝණය ඉගෙන ගත්තා ඒ ආශ්‍රිත ප්‍රමේය ඉගෙන ගත්තා රයිට් ඊට අමතරව අර්ධ වෘත්තයේ කෝණ කියන්නේ මොනවද කියන එක අපි ඉගෙන ගත්තා ඊළඟට එකම ඛණ්ඩයේ කෝණ කියන්නේ මොනවද කියන එක අපි ඉගෙන ගත්තා. ඕක පුතේ වෘත්ත ජ්‍යාමිතිය ගැන අපි කතා කරද්දී වෘත්ත ජ්‍යාමිතියේ මූලික වෙන සිද්ධාන්තික ප්‍රමේයන් ටික තමයි ওই ටික. ඔය ටික හොඳට ඔළුවේ තියාගන්න පුතේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරනවා වෘත්ත චතුරස්‍ර ගැන. හරි වෘත්ත චතුරස්‍ර ගැන පුතේ ප්‍රමේයන් කිහිපයක් තියෙනවා. ඒ ප්‍රමේයන් ටික පැහැදිලිව හඳුනාගත්තා පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් පුතේ අපි මේ සම්බන්ධ ගැටළු විසඳනවා. ඒ නිසා ඊළඟ වීඩියෝ එකටත් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් පුතේ අද පාඩම මෙතනින් අවසන් කරනවා. රයිට්. ඔබ සැමට සුබ දවසක්.